අන්තිම මොකද්ද මේ ඉන්දියන් සංචාරය ඉන්දියානු රජයේ ආරාධනයක් පිට ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් මාත් නියෝජනය කරමින් ඉන්දියාවට ගියා ඒක තමයි ප්‍රධාන දේ එහි විදේශ අමාත්‍යවරයාත් ඒ වගේ විදේශ අමාත්‍යංශ ලේකම්වරයාත් ජාතික ආරක්ෂාව පිළිබඳව උපදේශකවරයාත් ඒ වගේම ගුජරාත් ප්‍රාන්තයේ මහමතුරා සකර්මන්ත මහත්වරයා ඒ වගේම කේරළ ප්‍රාන්තයේ කර්මන්ත මහත්වරයාත් දේශපාලන පසුබිම ලැබුණා ඊට අමතරව විශේෂඟතු තාක්ෂණික උද්‍යානයන් එහි තිබෙන විවිධ ශේත්‍ර පිළිබඳව අධ්‍යයනයක් කරගන්න අවස්ථාවක් ලබා ගත්තා. හදිසියෙම මේ ඔබතුමාලට මෙවැනි ආරාධනාවක් හම්බුනේ රාජතාන්ත්‍රික හදිසියක් නෙවෙයි දෙක කොයි වෙලාවෙ කිව්වත් හදිසියක් වගේ වෙයි ඒක ඉතින් නේද? හදිසියක්ම නැහැ විශේෂයෙන්. කොහොම වුණත් ඒට අපි මේ පිළිවන් සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔවුන්ගේ ඔවුන් සමග ඔබතුමාලා සාකච්ඡා කරද්දී ඔවුන්ගේ මොකද දැනට තියෙන රටේ වර්තමාන තත්ත්වය ගැන අදහස? විශේෂයෙන්ම රටේ ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන බවත් දේශපාලන අර්බුදයක් තියෙන බවත් ලෝකෙට රහසක් නෙවෙයි. ඒ වගේම ඔවුන්ට රහසකුත් නෙවෙයි. ඒ වගේම ජනාධිපතිවරයා විසින් ඡන්ද කල් දාලා තියෙන බවත් ලෝකෙට රහසක් නෙවෙයි. එනිසා ලැබෙන ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණ අපේ රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත් වෙන බවත් කවුරුත් විශ්වාස කරනවා. ඒ වගේම දැන් ඔබතුමාලා පසුගිය කාලවල ඔබතුමාලා ඉන්දියාව සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරනවා විශාල වශයෙන් ආයෝජන සම්බන්ධයෙන්. දැන් ඒ තියේදී ඔබතුමාලා මේ වෙනස අපිට රටකට යාම රටක රාජ්‍ය නායකයන් මුගේ සීම අපි දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට හේතුවක් නෙවෙයි. ඒ වගේම දැන් ඔබතුමාලා මේකෙන් මොකක් හරි ඉදිරි රටේ අනාගතය උදෙසා යම් කම විශේෂම අපි විශ්වාස කරනවා IT ශාස්ත්‍ර වැනි ශාස්ත්‍ර වලින් ඉන්දියාවේ බොහෝ දේ අපිට ලබා ගත හැකි වෙනවා. ඒ වගේම අපේ කලාපයේ ප්‍රධාන වශයෙන් ආර්ථික වශයෙන් වර්ධනය වීම තිබෙන රටක්. අපි හදා ගන්නා න්‍යාය පත්‍රයකට අපේ රටේ ජාතික සැලැස්මට අනුරූප වන පරිදි එම ඒ වගේ සහාය ලබා ගත හැකි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාලා සහාය ලබා දෙනව බවට උන් පොරොන්දු වුණාද? අපි දේශපාලන ව්‍යාපාරයක් නේ. ඒ ආණ්ඩු අතර තමයි වෙන්නේ පොරොන්දු සිටින් සිද්ධ වෙන්නේ. මේ නිසා අපි අතර අවබෝධය වර්ධනය කර ගැනීම තමයි සිද්ධ වුනේ. ඒ වගේම දැන් ඔබතුමාලාගේ මේ සංචාරය සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්ව විපක්ෂව චෝදනා එල්ල වෙනවා. ඔවුන් ප්‍රතික්ෂේප කර මේ එක එක නිකුත් කතා කියනවා. ඉන්දියාවට ගිය පළවෙනි දේශපාලන කණ්ඩායම අපිද? පව්. දැන් ඔබතුමාලා ඉදිරි දැන් මේ ගමනත් එක්කම ඉදිරි බලාපොරොත්තු මොනවද? විශේෂයෙන්ම අපි ජනාධිපතිවරයා කවර මෙතිවරණ කල් දාන්න උත්සාහ කරත් මෙම ජනාධිපතිවරණ උඩ කල් දෙන්නේ මේ කියාවක් නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණ පැවැත්විය යුතුයි. මේ රටේ විනාශකාරීත්වය ඇදගෙන ගියපු මේ 76 වසරක මේ විනාශකාරී දේශපාලන අතර කළ යුතුයි. ඒ සඳහා විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් ජනතාවගේ තිබෙනවා. ඒ පිබිදීම සහ බලාපොරොත්තුව නායකත්වය ලබා දෙමින් මේ රටේ විශාල පරිවර්තනයක් ඇති කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. ඒ පරිවර්තනයේදී අපේ ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. මොකද අපි සංවර්ධනය වෙලා තිබෙන රටක්. මහා අතිරික්ත ධනයක් තිබෙන රටක් මහා තාක්ෂණයෙන් කෙළපැමිණි රටක් නොවේ අපිට. එනිසා අපිට සමහර ශේෂ සඳහා ප්‍රාග්ධන අවශ්‍ය වෙනවා. සමහර ශේෂ සඳහා තාක්ෂණය අවශ්‍ය වෙනවා. සමහර වෙළඳපොළ විවෘත කර ගැනීම සඳහා යම් රාජ්‍යයක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එනිසා තවදුරටත් ශ්‍රී ලංකාව ලෝකයේ හුදකලා වෙච්ච රාජ්‍යයක් ලෙස මේ ජයග්‍රහණය අත්පත් කරගන්න බැහැ අපේ රටට. එනිසා එවැනි සබත්තා ශක්තිමත් කර ගැනීමත් අපේ වෑයම. මන්ත්‍රීවරයා භාණ්ඩාගාරයේ මුදල් නැති භාණ්ඩාගාරයේ කොහොමද මේ රටේ දැන් මැතිවරණයක් තියෙන මුදල් තියෙනවද? රනිල් වික්‍රමසිංහට 19 වතාවක් රට යන සල්ලි දෙනවා. ඒ රට යන හැම වෙලාවකම සජීවී මන්ත්‍රීවරු ගෙනියන්නත් උඩ සල්ලි තිබෙනවා. ඔබ දන්නවා ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට යනකොට ඔහු සජීවී වඩිවෙල් සුරේස් ගෙනියනවා. ඔහු ඩුබයි රාජ්‍යයට යනකොට මාන්නම් පෙරම ගෙනියනවා. ඔහු උගන්ඩා වලට යනකොට කින්ස් නෙල්සන් ගෙනියනවා. දැන් මම හිතන්නේ ඕස්ට්‍රේලියාවට ඉසාක් රහ්මාන් ගෙනිහිලා තිබෙනවා. ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද ඔහුගේ ඌගේ තම සමීප ගෝල බාලෙන්ද ඕනතරම් මහජනගේ ධනෙ විනාශ කරන්න පුළුවන්. ඒ වගේම ලෝකෙ කොහෙද සල්ලි නැහැ කියලා මෙතුවරණ උපවත්වා තිබෙන්නේ. ඇත්තටම භාණ්ඩාගාර හින්දපු සම තමයි ඡන්දයක් ඕන. හින්දපු පාල කණ්ඩායම් පළවැහැරලා භාණ්ඩාගාරයේ ශක්තිමත් කිරීම සඳහා නව පාලනය කොට නගන. ඒ වගේම දැන් ජනාධිපතිතුමා රාජආසන කතාවේදී කිව්වා මේ ඇයි ඔබතුමාලා සහය පළ කරන්නේ නැති මේ රට කරගෙන යන්නේ කියලා. පළමු කොටම රටේ මෙතුවරණයක් තියලා ජනවරම කියතු නායකයෙක්පත් වෙන්න ජනවරපු නායකයන්ෙක් අපි ගනුදෙනු කරන්න බැහැ. එහෙම නැතු ජනතාව ප්‍රතික්ෂේප කළාද? පාර්ලිමේන්තුවත් එන්න බැරි කිසි ජනවරමක් නැති රාජපක්ෂලාගේ එකම රැකවරණය බවට පත් වී තිබෙනවා. රාජපක්ෂර රැකීම තමගේ එකම වෘත්තිය බවට පත් කරගත්තු අයත් එක මොන ආණ්ඩුවද?